රතුමරතු ටොමාට වැඩිම ලොව පුරා විසිර සිටින කිතුනු වැතිමතුන් අලුබදාදා ආරම්භ වන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරත වන අතර පාස්කු ඉරිදුන කිතුනු වැතිමතුන් ක්‍රිස්තුන් වහන්සේ උත්ථානය වීම සමරනවා ලොවපුරා බැතිමතුන් පාස්කු දිනේ එලෙස සමරද්දී මෙරට කිතුනු බැතිමතුන්ද මෙවරත් පාස්කු දිනේ සමරීමට එක්ව සිටි දැඩි ආරක්ෂක රැකවල් මැදේ මීට වසර දෙකකට පෙර ඉදුණු පාස්කු ඉරිදා දිනේ මෙරට දේවස්ථාන ඉලක්ක කරගෙන කුරිරු ත්‍රස්ස ප්‍රහාරය කෙල්ල වූ අතර එම අඳුරු මතක මැද අදත් කිතුනු බැතිමතුන් පාස්කු දිනේ සමරීමට එක්ව සිටියා 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරු දින ත්‍රස්ස ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානය කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු තවත් දේවස්ථාන කිහිපයක අද පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා ආරක්ෂාව තර කර තිබූ අතර දිවෙන පුරා දේවස්ථානවල ඊයේ රාත්‍රී දේව මෙහෙයන් පැවැතුණා ඒ අනුව කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඊයේ රාත්‍රී අලිලු යාසනසුරාදා මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයන් පැවැතුණේ මේ අයුරින් දේව මෙහෙය ආරම්භ කළේ ගින්දර ආශිර්වාද කර උත්හාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාව නිරාවරණය කිරීමෙන් අනතරවයි मे अतर ये रात्रि अग्रदगुरु अतियुतुम मेलकम कार्डिनल हिमिपानन वहन्सेगे प्रधानत्वेन कोटहेन शांत लुसिया देवस्थानेदी देवमेहयक् पवैतुना मीत वसर देखकट पेर एल्लवो त्रस्स प्रहारेन मेगिय सिय ज्ञातेंड सेपात करमिन अद सीरु देवस्थान केंद्र करगनिमिन विशेष देवमेहयन आरंभ वुना पास्कु इरुदिन कितुनु बैतिमतुन इता सतुटिन सोमनसिन दिविके वन दावसाक नमुत अदिन देवसरकट प्रथम पास्कु इरुदिन नाम एतराम सतुटिन सोमनसिन यतुव गत करन्नट उंट अवकाशयक उदा वुने नैहे ए म्लेच्च अंतवादीन विसिन सिदु कल मरागेन मरण अंतवादी प्रहार हेतुवेन ए अंतवादी प्रहारयन्ट गोदुरुनु कोच्चिकडे शांत अंतोनी मुनिदुन्गे देवस्थानय अद मे विधिहट बहुम अपूर्वट हेडगैन विला तिबुणत मे याज्ञा करन्नट मे जेसु संविधानन सिहिगन्वन्नट मे देवस्थानेट अद पेमिणेन बहुमयक जनतावगे एस्वलिन अपिट ए सतुट वेनदामेन दकिनट हेकियावक् लबुणे नैहे कितुनु दहम विसिन बैतिमतुन्ट दायाद कल दयावे प्रतिमूर्तिय सिहिपत् करमिन कोच्चिकडे शांत अंतोनी देवस्थाने देवमेहय अद पेरवरुवे मेलेस पवैतुना अनतुरु अगरदगुरु अतियुतुम मेलकम कार्डिनल रंजित हिमिपाणन्गे प्रधानत्वेन पास्कु त्रस्स प्रहारेन दिवि अहिमिवुवन्गे स्मारकयट पुष्पोपहार दक्वीम सिदु कला मे अवस्थावेदी मम इतामात्म ओने कमिंग इल्लनो රජෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. මොකද අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මේ මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් Tamanගේ නායිතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයතනයක් කොහොමද පක්ෂක නායකයෙක් වෙන්නේ ඒක මට ලොකු ප්‍රශ්නයක් ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ කොමිෂන් සභාව වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ ඒ කටයුත්ත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනුව පොලිසියේ උසස්ම නිලධාරියෙක් අද සීනියර් ඩීආයිජී කෙනෙක්ගේ පෝස්ට් එකේ ඉන්න කන්ද උඩරට මේ පිළිබඳව දැනගෙන මුකුත් කරේ නැහැ කියන චෝදනාව එයා ගැන තියෙනවා මේවා මේ කාරණාවල් තව කොමිටිපත් කර කර හොය හොය ඉන්න කාරණාවල් නෙමෙයි වාර්තාවේ පැහැදිලිවම තියෙනවා නම් කරලා තියෙනවා එහෙමනම් ඒක ක්‍රියාත්මක කරන්න ඇයි මේක ක්‍රියාත්මක කරන්න පරක්කු කරන්නේ මොන හේතු වලටද අනිත් එක මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙච්ච සමහර ඇමතිවරු ගනුදෙනු කරපු අය බොහොම නිදැල්ලේ හැසිරෙනවා. ඒ අය ගැන මීට වඩා පරීක්ෂණ පවත්වලා ඒ අය ගනුදෙනු කරේ කොහොමද ඒ අයගේ බැංකු ඇකවුන්ට්ස් වල මොනවද තියෙන්නේ? ඒ ඒ සල්ලි ගනුදෙනු ඒ හිතමිත්‍රකම් අරෝමයවලින් මොකද්ද මේකට සිදුවෙච්ච බලපෑම කියන එක ගැන විග්‍රහයක් කරන්නට අවශ්‍යයි. ඒ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා සහරාන්ලත් එක්ක හොඳට හිනා වෙවි ගනුදෙනු කරපු. මේක අපහාසයක් අපිට. අපේ මේ ජනතාවට කරන අපහාසයක්. ඒ නිසා මම යුක්තිය සාධාරණත්වයේ ඉල්ලගෙන ඉන්නවා තාමත්.
21වෙනිදාට කලින් මේක මේකට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා. අපි ඉන්නේ නැහැ නිහඬව. කරුණා කරලා වැරදි කාර්යයන්ට දඬුවම් කරන්න වහාම කටයුතු කරන්න. අනිත් එක තමන්ගේ අතේ වැරදි තියාගෙන අත හොදා ගන්න යන පිලාතුල වෙන්නෙපයි කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා. ගෙදර ගිහිල්ලා වැඩක් බලා ගන්න. තමන්ගේ වගකීම් ඉෂ්ට නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහමද? එන්නේ මගේ පුතා මගේ ලේලි ළමයි තුන්දෙනා ඔක්කොම මරනවා. අවුරුදු දෙකක් වෙනවා. මගේ පුතා වාරෙන් දෙන්න පුළුවන් ඔයගලන්ට. ඇයි මේක කරුවේ? සාධාරණ ඉෂ්ට කරන්නේ. කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද පෙරවරු 7:30ට පාස්කු මං දේවමහියෙන් අනතුරුව පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ උත්තාන වූ සම්මිදානන්ගේ ප්‍රතිමා වරගත පෙරහැර දේවස්ථානය වටා ගමන් කළා. දිවයිනපුරා දේවස්ථානවලද අද පෙරවරුවේ දේවමහියන් පැවැත්ුණා.